ගොඩදෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස් පැට් එක අඩු කරගන්නේ කියලා. ෆේස් පැට් එක අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සමහර අයගේ ෆේස් පැට් එක නැහැ. ඒ කියන්නේ ජෙනටික් ෆැක්ටර් එක ඒගොල්ලෝගේ ෆේස් එකේ හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හැබැයි සමහර අයගේ ෆේස් පැට් එක දිනවා මේ හරියේ ඩබල් චින්. එතකොට ගොඩක් අය මේ නොදන්න කාරණාව තමයි මේ ෆේස් පැට් එක යවන්න පුළුවන්. ෆේස් පැට් එක යවන්න අපිට මූලිකම සාධක තුනක් බලපාන. සාධක පළවෙනි එක ගත්තොත් අපි කන ආහාර රටා. එතකොට අපි ගන්න ආහාරවලදී අධික ලුණු සහිත ආහාර, අධික මේදය සහිත ආහාර ගත්තොත් අපේ ඕවර්ඕල් ඒ කියන්නේ අපේ ශරීරයේ මේදය මේද මට්ටම වැඩි වෙනකොට අපේ ෆේස් එකේ ෆැට් එක ඩිපොසිට් වෙනවා. ඒකෙන් ද අපි හැම වෙලෙම බලන්න ඕනේ මේද මට්ටම අඩු. අසහන රසකාරක අඩු. කෑම පරිභෝජනය කරොත් ඔයගොල්ලන්ට කෑමේ ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්. නම්බර් 2 අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්ට්‍රෙන්ත් ට්‍රේනින්, කාඩියෝ ඔය දෙකම කරන්න ඕනේ. ගොඩක් ගෑන ළමයි හිතාගෙන ඉන්නේ ෆේස් පැට් එක අඩු කරන්න කාඩියෝ කරොත් ප්‍රමාණවත් කියලා. හැබැයි නැහැ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෆේස් පැට් එක අඩු කරනවා නම් කාඩියෝ වගේම ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න ඕනේ. නම්බර් 3 තමයි ඔයගොල්ලෝ මේ දෙකම කරන ගමන් හරි විදිහට ඔයගොල්ලෝ රෙස්ට් එක මේන්ටේන් කරේ නැත්නම් වෝටර් හෝල්ඩ් එකක් එනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට වතුර භාවිතා කරනවා වගේම පැය 8ක නිින්දක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඇඟේ නිරෝගී මේද මට්ටම පවත්වාගෙන යන්න. ඔන්න ඔය තුන හරියට කරොත් ඔයගොල්ලෝ පුළුවන් ෆේස් පැට් එකත් අඩු කරගෙන බොඩි එකත් ෂේප් එකට තියාගෙන ලස්සනට ඉන්න. ජය වේවා.